ඒගොල්ලෝ යන තැන් ඒවා කලින් ගියපු තැන් හරිද වැඩිපුර ගියපු තැන් නෑ වැඩිපුර ගියපු තැන් මෙහෙ නා අන්න ඒකයි ප්‍රශ්නේ ඒක නිසා එහෙම කරන්න එපා අපිට තියෙන ඉල්ලන්න විතරයි අපිට කියන්න විතරයි තියෙන්නේ ඉතින් වැඩි කරන එක බුදුමාලගේ වගකීම මොකද විශේෂයෙන්ම තරුණ අයගේ ලොකු බලාපොරොත්තුවක් තරුණයින්ගේ ප්‍රශ්න විසඳන්න න්‍යායවේ අපි අවසන් කරමු තරුණ ප්‍රශ්න විසඳීම ලොකු බලාපොරොත්තුවක් තියෙනවා ඊළඟට මම එක මිනිත්තුවක් මට දෙන්න ඔය විදේශගත ශ්‍රී ලාංකිකයෝ ලංකාවට ගෙන්නන ප්‍රසාකච්ඡාව මැතිවරණයට කලින් ගොඩාක් තිබුණා ප්‍රවෘත්ති වලටත් ගොඩක් පෙන්නවා දැන් ඒක පෙන්වන්නෙත් නැහැ මොකද ඒක දැන් ශ්‍රී ලංකන් ගුවන් සමාගම වහලම දාලා අර චාටර් ෆ්ලයිට් වලිනුයි චාටර් ටිකට් වලිනුයි චාටර් හෝටල් වලිනුයි යන්නේ දැන් වැඩි ඔක්කොම චාටර් ඉතින් ඒ අහිංසක මිනිස්සු චාටර් ඒ රටවල වල මොකද ඒකට ඒකට ඇත්තටම එන අය මේ එන්න පුළුවන් මට්ටමෙන් එන අය නෙමෙයි ඒවා ඉන්න බැරි හින්දා මැරෙන්න බයට අර ඔබතුමා ගුවගේ වෙන රටවල කොරෝනා වැඩි ඉන්නේ දැන් ඒකින්ද කොහොම හරි ලංකාවට එන්න හදනවා දැන් විමල ඉරමන්තුමා ඔයා දන්නේ නැතුව ඉතින් ඒක දැන් ඒක මෙහි ලොකු මාෆියා බිස්නස් එකක් කියලා තියෙනවා මොකද දන්නේ චාට ෆ්ලයිට් වලින් ගෙන්නන්නේත් බිස්නස් කට්ටියක් මගේ කට්ටිය කවුද කියලා කියන්නේ නැහැ මෙතන කියන්න හොඳ නැහැ නේ ඊළඟට ඒගොල්ලෝම තමයි හෝටල් වලට දාන්නේ ඒගොල්ලෝම තමයි කොරන්ටයින් කරන්නේ ඒගොල්ලෝම තමයි එයාලයින් ටිකට් අරන් දෙන්නේ ඉතින් ඒක නිසා පව් පව් කියන්නේ මොකද දන්නේ ශ්‍රී ලංකාවට කෝටි ගාණක් සල්ලි හම්බ කරලා දීපු අහිංසක මිනිස්සු මරණ බයෙන් එන්නේ රටට ඒගොල්ලෝ ඊට වඩා එන්න හොඳ ක්‍රමයක් හිත හොඳ මිනිහෙක් නේ බුදුහා මේ ආණ්ඩුවත් එක්ක කතා කරලා කළා දෙන්න කළා දෙන්න වනජීවී ගැන හොයනට වඩා ඒ පණජීවී තියෙන මිනිස්සු ගැන පොඩ්ඩක් හොයන එක මේ වෙලාවේ පිංකම් සුසුදී ඔබතුමාන්ට විශේෂයෙන්ම දෙවන වගේ පිංකම් 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 ඒකත් පිංකම් මේ තුන රටේ තුන අපි තුන රටේ තුන අපි කතා කරමු අපේ දෙවන වටේ මෙසේ නිමාවටපත් කරන්නේ වඩාත් සංවාදාත්මකව අපිට දෙවන වටේ ඉදිරියට රැගෙන යන්න අවස්ථාව ලැබුණා තුන රටේදී අපි තවදුරටත් ඉදිරියට කතා කරමු විරුද්ධ දිසානායක අමාත්‍යතුමනි දැන් චෝදනාවන් රසක් ආණ්ඩු පාර්ශවයට එල්ල වෙන අතරතුරේ යෝජනාවන් කිහිපයක් ආවා අපි එතනින් පටන් ගමු ඕ චෝදනා ගණනාවක් තියෙන අර විශේෂයෙන්ම මම ආණ්ඩු බිරුන්දාවේ ලුවන්කුළුමේ සහ වනාත විල්ලුවේ වෙච්ච පරිසර හානි ඒවා අපි අනුමත කරපු එහෙම නැත්නම් සහාය දෙන නිහඬ වෙන දේවල් නෙමෙයි උදාහරණ විදිහට දැන් මේ ආණ්ඩුවේ ඇමතිවරයෙක්ගේ සහෝදරේ ප්‍රතිපල සිටී කියලා කියන ඒ ප්‍රවෘත්ති ටික වටිනාකම වැඩි තමුණත් එහෙම කරනවා ඒක ඒතකොට ඇත්තටම මේ ආණ්ඩු බිරුන්දාවේ මේ කඩලාන තිබුණේ නැහැ එතන කලින් තිබුණේ සංකුතුවක් ඊට පස්සේ අර පුල්ලි තෝගයක් ආව ඉස්සන්ට පස්සේ ඒවා අත්තරපු ඉස්සංකුතු අන්තරතුරු වල බැලුවා ඊට පස්සේ මේ සිද්ධිය එක රාත්‍රියක වගේ තමයි සිද්ධ වෙලා තියෙන්නේ ඊට පස්සේ ඒ ගැන තොරතුරු ලැබුණට පස්සේ අපි නිලධාරීන් ඒ අට විරුද්ධ අධිකරණයට වාර්තා කරලා පොලිසියට පැමිණිලි කරලා ඒ යන්ත්‍රයයි ඒ යන්ත්‍රයේ රියදුරුයි තවත් පුද්ගලිකව අත්අඩංගුවට ගත්තා ඒ අට විරුද්ධ නීතියෙන් ක්‍රියාත්මක වෙනවා නීතිය අධිකරණය පොලිසිය සමානින් ක්‍රියාත්මක කරන අපේ දෙපාර්තමේන්තුව එතන හොදලාට පුද්ගලයෙක් හිටියේ නැත්නම් යන්ත්‍රය විතරයි ගන්න වෙන්නේ නැහැ නෑ එහෙම නැහැ අපි අර තියෙනවනේ හොඳ වෙලාවට අර එයාගේ නරක වෙලාවට ආගෙන මන්ත්‍රීත්වය මල්ලි සම්බන්ධය කියලා තියෙනවද නැද්ද ඒකේ තියෙනවා අද මේ මාධ්‍යයේ මම දැන් බලාගෙන ඉඳලා ආවේ මොකද ඒ වාර්තා එක පිටපතයි දැන් මේ මාධ්‍යයේ ඒක මාධ්‍යයේ පෙන්නලා කියනවා ගැවීමක් කරලා කියනවා ගැවීමක් නෙමෙයි මාධ්‍යයක් කරලා කියනවා සිටිනවා කියලා
लंका विशेष वन विनाश अभी अनुमत ग्रामीण विनाश नीति नीति दूमे राज्य දඬුවම් දිය යුතුයි මොකද මේ රටේ සමාරේවා තියෙනවනේ පොරොමිට කපන්න ගැලේට ගෙමිණි අල්ල ගන්නවා කොටල උරියක් කපන එක ආවේ නැහැ නේද කාටවත් වෙන්නේ නැහැ කිය මම දන්නවා මම මේ සමාජයේ පල්ලෑ ඉඳලා එන මිනිහෙක් නෙවෙයි ඒක මම දන්නවා ඊළඟ එක තමයි අර අවශේෂ කළා මේවා ඇත්තටම එක කාලෙක තිබුණේ සාල්දි සිරේ කමරොක් සතු යුද්ධයේ අවසාන වෙනකොට උච්චේෂන් උතුනා කියලා පරාදේ ලොකු පත්‍යක් ආවා ඉඳන් युद्ध කල් දාලා කණු දාලා අල්ල ලැබුතුමා දන්නේ අපේ සමහර අම්පාර වලින් වල මෙතිකලියවන රණ්ඩක් තියෙනවා මේ තියෙන්නේ මෙතිකලියන වල රණ්ඩක් විල්පත්තුවේත් ඒ වගේම තත්වයක් තියෙන්නේ විල්පත්තුවේ තත්වයක් ඒකමද නෑ නෑ මට ඒකම කියන්න බෑ එක ගැන අවසන් තීන්දුවක් කවුරුත් දීලා නෑ එක එක කෙනා නෑ මම දැනගැනීමට අහන්නේ මන ජීවියම තිබෙන නිසා නෑ නෑ ඒක අවුර ගමන් නෑ දැන් මේ ප්‍රශ්නේ අපි උත්තරන දැන් මේක සම්මුණාන්තර දැනෙන්නේ නෑ ගල් අද මේක අම්පාර මේක පොළොන්නරුවට මේක පුත්තරමට මේක මොණ්ඩාලට දෙනවා ඒ උදාහරණ දෙක ටයිම් කර ජීවත් වෙන්න තිබුණේ මේ ඉඩම් ගෑල්ල පමණමයි 50 අවුරුද්දක් ඉඩම වගා කරලා මේ කනුව දාලා වරන් සම්පත් කනුව දාලා වණි ගල්ලේ තමාර තැන් වලදී බොහොම අඩුයි ඒ බරපතල වැඩි තමාර තැන් වලදී මේ කනුව හිටුවේ ඒ කනුව ඉටවන්න ගත්ත කොන්ත්‍රාත්කාරයා එයාට කැමති දැන කම්තරුවට කැමති ඉන්ද්‍රාදී එහෙම තමයි ඉන්ද්‍රාදී හරි දැන් මේ මිනිස්සු ජීවිතය අපව ගොඩනගා ගන්න හදනකොට මේ මිනිසුන්ට ඉඩමට යන්න දෙන්න නඩු දානවා හරි දැන් ඉබරේලා මම කියන්නේ පැහැදිලිව මම ඇත්ත මේ මොනින් කරපන් වේගෙන මම මේ පැහැදිලි කිය ඉබරේලා මනුත්තේ ගියා මල පහ කරන්න කැලේට මම සිංහලෙන් කියන්නේ මේ ඔව් ඒ මිනිහා අල්ලලා දැන් මම උසාවි 25000යි දැනේ මරණ දඬුව හම්බුණා නම් මන්ත්‍රීකම කම්බෙන්න. ඔව්. හරි. ඒකෝඩ වල පහප ගන්න නෙගිලා දින්නේ. ජන්දිල නැහැ නේ.
अमर सिंह जनता उत्साह उपाध्याय संबंध अभियाचना साधारण विदेश उपाधि विश्वविद्यालय उपाधि 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 डिप्लोमा मुनवाद चक्र उत्तर मन को पटंग कल्पना करें दें मे इसवेणी आंकम व्यवस्था संशोधने कर्तवर हेमदात्म व्यवस्था हादन कौरहरे मेक संपादन खमीट संपादक मंडल मेक अद कर्तृत्व पिलबंध प्रश्न वील मेकट इदि पत्र कौरवे मेक पिलबंधव नीतिज्ञ मे पिलबंधव साकक्षावल आराधना करहम नीतिज्ञ कौद मेकगैन वगकी अलव नीतिज्ञ कौरवा इदिपत् नोवन तेन पत्लातीनो मिथुम कैबिनेट मंडले बारगत एक बहुमत मुद्दा इतना कैबिनेट मंडले तम हेमोम मेक लियल महाचार कौद जयंपति विक्रम मगे प्रधान प्रश्न बीसीवी आंध्रम व्यवस्था संशोधने जनाधिपति वर्गे मुक्ति पिलिबंद कारणाव आयुदेन दें जनाधिपति वर्या मे भूम निवेदि मोहम्मदीन दिशे विशिपहम इपाकियला मतया खदपु विलावे दिशे विशिपहें इहागियपु विनस्पुद्गले केने रटे निवेदि देकरन्न हरि देकरन्न हरि देकरन्न निवेदि देकरन्न पार्लिमेंतुवट वग नोकियन
මේ 20 වෙනි එකෙන් පාර්ලිමේන්තු වග කියන්නේ නැහැ කියලා එනවා පාර්ලිමේන්තු වග කියන්නේ නැති වග කියන වගන්ති අයින් කරගෙන ඇවිල්ලා जनाधिपति දාන්න බෑ දැන් අපරාධ නඩු දාන්නත් බෑ මානව හිමිකම් නඩුවක්වත් මොකක්වත් දුර කාලයට සහ පෞද්ගලික පෞද්ගලික තලයලා ගෙනෙන නඩු කාරණාවකටවත් නඩු දාන්න බෑ එතකොට ජනාධිපතිවරයාට මොකද්ද මේ ලබා දීලා තියෙන නිදහස ඒ කියන්නේ ජනාධිපතිවරයාට හොරකම් කරන්න පුළුවන් ජනාධිපතිවරයාට මිනී මරන්න පුළුවන් ජනාධිපතිවරයාට ඕන දෙයක් කරන්න පුළුවන් කියන නිදහස මේ ආණ්ඩුක්‍රම විවස්සාව හරහා දෙන්න තමයි සූදානම් වෙන්නේ අපි අහන්නේ අර ඡන්ද දීපු ජනතාව ඡන්දෙ දුන්නේ අර ඕන දෙයක් කරන්න කියප එක එහෙනම් ඒ ඕනෑම දෙයක් ජනාධිපතිවරයාට කරන්නත් බලය ලබා දුන්නද කියන එක අපිට ප්‍රශ්නයක් තියෙනවා ඒ බලය ලබා දීලා තින්නේ ඒකටද කියන එක එතකොට දැන් මේ අපි ස්වාධීන මැතිවරණයක් පිළිබඳව කතා කරා ස්වාධීන මැතිවරණයක් හැමදෙස්සම තිබුණා කියලා දැන් ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාවේ පත්වීම් සියල්ලම බාහිරින් පත් කරන්න පුළුවන් ජනාධිපතිවරයාට අධ්‍යක්ෂ ජෙනරාල්වරයා රජයේ සේවකයෙක් විදියට පත් වෙන තිවිච් එකත් අයින් කරලා දාලා කොමසාරිස්වරු තුන්දෙනාගෙන් එක්කෙනෙක් මැතිවරණ කොමිසමේ හිටපු නිලධාරියෙක්ගෙන් පත් කරන්න තිවිච්චියත් අයින් කරලා ඕන විදියට ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙලා. මෙතනින් එහාට ජනතාව බලාපොරොත්තු වුණාද? එහෙමනම් මේ වගේ ජනාධිපතිවරයාට ඕන විදියට මැතිවරණ තියන්න පුළුවන් යුගයක් හදන්න. ඒ වගේම ඉතිහාසයේ අධ්‍යක්ෂීම් තීන අගවිනිසුරුවරිය එළවපු අතීතයක් තියෙන ජනාධිපති අධිකරණයට බලපෑම් කරපු යුගයක් තියෙන අතීතයක් තියෙන කණ්ඩායම නැවත වතාවක් අධිකරණයේ සියලුම පත්වීම් සිද්ධ කරන්න ඒ වගේම අයින් කරන්න පත් කරන්න විතරක් නෙවෙයි අයින් කිරීමේ බලයත් ලබා දීලා මෙතුමා කියනවා අධිකරණයේ හැමෝට ඩෝසර් එකේ හිමිකරුයි දැම්මා කියලා. හැබැයි ඉතින් එතකොට පත් කිරීමේ බලයක් දීලා ඉවත් කිරීමේ බලයක් දීලා අධිකරණයට නඩු බාර දුන්නාම අධිකරණයෙන් ලැබෙන ප්‍රතිඵලය පිළිබඳව මම කතා කරන්නේ ජනතාව තීන්දුවක් ගන්න ඕනි තැනට ඇවිල්ලා තියෙන. ඒතර ජනතාව කල්පනා කරන්න ඕනි මේකටද අපි ඡන්දෙ දුන්නේ කියන කාරණාව. එතකොට මේ විදියට ගත්තාම ද්විත්වපුරවැසිභාවයේ මං හිතන්නේ ඒ ද්විත්වපුරවැසියොන්ට ඕන නම් ජනාධිපතිවරයා කරා වගේම කරන්න තිබුණානේ. තමන්ගේ ද්විත්වපුරවැසිභාවය අයින් කරගෙන මේකට එන්න. හැබැයි එහෙම කරන්නේ නැතුව ද්විත්වපුරවැසියා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරනවා ඊට වඩා ලේසි නිසා. ඇමරිකාවේ පුරවැසිභාවය අයින් කරනවට වඩා ලේසි ලංකාවේ පුරවැසිභාවය වෙනස් කරන්න. ඒකට ජනතාව බලයක් දීලා තියෙන නිසා. කිසි අමාරුවක් නැතුව ගොඩක් මාත අයින් කරගන්න. අයින් කරගත්ත ඉතින් ඒ වගේම අනිත් එක පුළුවන් නේද කියන්නේ. ඇයි ඉතින් මේකට සම්මාන්තරණෝ රාජපක්ත බවුල අල්ලගෙන නේද? නෑ කාට වුණත් මං කියනවා. මං රාජපක්ත. ඔය රාජපක්ත බවුල ඉලක්ක කරගෙන නේද? මං රාජපක්ත. දාන මේකේ. දැන් මම ඔබතුමාට රාජපක්ත. රාජපක්ත. මම නමක් කිව්වේ නෑ. මම කියන්න ඕනේ නෑ. ගා ගන්නවානේ වැඩි. හරි එතකොට ඒ කාරණා මතක් කරගා මටත් අර මතු කරපු කාරණාවෙන් එකක් කියන්න තියෙනවා. අර ව්‍යාපෘති සහකාර පත්වීම් ගිය ජනාධිපතිවරණට ඉස්සෙල්ලා පත්වීම් ලබා දුන්නා. වීරසුමන වීරසිංහ මන්ත්‍රීතුමා මේ වගේ කාරණා පිළිබඳ අවධානය යොමු කරන නිසා මම ඔබතුමාගේ අවධානය යොමු කරනවා. ඒ ව්‍යාපෘති සහකාර 7000ක් විතර පත්වීම් ලබා දීලා මැතිවරණ කොමසාරිස්වරය තමයි මේ පත්වීම් නතර කරේ. ඒ මැතිවරණ කොමසාරිස්වරය මේ පත්වීම් නතර කරාම මැතිවරණයෙන් පස්සේ නැවත වතාවක් මේ පත්වීම් ටික බලාත්මකයි. මේ අය ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ගිහින් වැඩ බාරගත්තා. දැන් මේ අයගේ පත්වීම් තවම ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එතකොට ඒ දේශපාලනීකරණයක් නෙවෙයිද මේ සිද්ධ කරලා තියෙන කියන ප්‍රශ්නේ. ඇයි ඒයගෙන් පලිගන්නේ? මේත් අපේ රටේම දරුවෝ නේද කියන එක අපිට ප්‍රශ්නයක් තියෙනවා. ඒ වගේම දැන් මේ වෙනකොට පුරා විද්‍යා දෙපාර්තමේන්තුව මධ්‍යම සංස්කෘතික අරමුදලේ පුහුණුවීම් ලැබපු සේවකයෝ එළියට දාලා තිනවා. මුද්‍රම දෙපාර්තමේන්තුවේ මේ කොරෝනා වෙනකන් වැඩ කරපු සේවකයෝ මේ වෙනකොට එළියට දාලා තිනවා. එතකොට රැකියා ලක්ෂයක් දෙනවා 60000ක් උපාධිධාරීන්ට රස්සා දෙනවා කියලා ගත කරලා තිබිච්ච බොහෝ පිරිසක් රැකියා වලින් එළියට දාලා ඇදලා දාලා මේ රැකියා දෙන එකද මේ ආණ්ඩුව කරන්න යන. එතකොට මේ මෙච්චර මේ අය රටේ ජනතාව නෙමෙයිද? එතකොට මේ අයගෙන් පලිගන්න මේ දේශපාලන පලිගැනීමක් සිද්ධ කරන්නේ මොකද්ද කියන කාරණාව අපිට අහන්න තියෙනවා. දැන් ලංගම වගේ ආයතනවල නොඑක් ආයතනවල බරපතල පලිගැනීම් මාතරත් ඇති පලිගැනීම් ගාල්ලෙත් තියෙනවා. හැම තැනම පත්වීම් ලිපි ගහලා කොළඹින් ආපු ඒවලට කිසිම ලේඛනයක් නැතුව කිසිම පත්වීමෙන් අයින් කරන්නේ නැතුව අලුත් පත්වීම් ගහන්නේ නැතුව පුටු වලින් ඇදලා දාලා සේවකයෝ වැඩ පටන් අරගෙන. එතකොට මේකද ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කියපු සෞභාග්‍ය දැක්ම? මේකද ගෝඨාභය රාජපක්ෂ මහත්තයලා කියපු මේ පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සිද්ධ කරා? මේ ප්‍රචණ්ඩ ක්‍රියා නේ පලිගැනීම්. මේ සියල්ල සිද්ධ කරන්න නැවත වතාවක් පටන් අරගෙන. අර කොයි දිපයකද එහෙමලා?
ගාල ඩිපෝවේ උඩුගම ඩිපෝවේ හිටපු පුද්ගලයා වයින් කරලා පත්වීම ගහලා තියෙනවා. වාඩි වෙල හිටියේ කවුද? වාඩි වෙල හිටියේ කවුද ඩිපෝවල? ඒ වාඩි වෙල හිටපු කෙනාට ක්‍රමවත් වාඩි වෙල හිටියේ නෑ මොන ක්‍රමවත් පත්වීම දීපුවා. ඒකයි ප්‍රශ්නේ නෑ. ඒකට වාඩි වුණේ ඒ විදිහම තමයි. නෑ විරසුමන ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒ විදිහම තමයි. විරසුමන මන්ත්‍රීතුමා. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. මේ එහෙම වාඩි වෙච්ච එක නෙවෙයි මේ. මේ ඉන්ටර්වියු කරලා සුදුසුකම් පරීක්ෂා කරලා බලලා ජේෂ්ඨත්වයේ මත පත්වීම් ලබා දීලා નિયમિત විධිමත් පත්වීම් ලිපියක් ලබා දීපු අය තමයි මම දන්න අනිත් ඒවා ඒක දැන් අධිකරණේ හමුවේ ඩිපෝවල අධිකරණේ හමුවේ මේ වෙලාවේ ප්‍රශ්නයක් ඇති වෙලා තියෙන නිසා අලුත් කෙනාට දැන් අලුතෙන් වාඩි වෙලක් ඉන්න කෙනාට පත්වීම් ලිපිය ගහලා බෑ ගහන්න බෑ ඇයි පරණ පත්වීම් ලිපිය තියෙනවා පරණ පත්වීම් ලිපිය අවලංගු කරන්න විදියකුත් නැහැ අද ඒක තමයි ඇති වෙලා තියෙන්නේ මේ පරිගණීම් ක්‍රියාත්මක වෙන්නේ මේක තිත තියන්නේ කවදද මේ මේක වෙනසක් වෙන්න ඕනේ स्थापित टेक्निकल कारण एम पवत्म व्यवस्थादायक सभा पत्की सह विनत्ण उदाहरण गतम मतुवर्ण कमसम मतुवर्ण कमसमेतन व्यूह मतुवर्ण कमसमेतना कोई तिन्नो नमेलाम रस्यो नुन नत्व तीन बे इवे टेक्निकल कारण प्रमाण बर्भतल अर्बुदयान निर्माण कर एक स्वाधीन कमसन सभा वल यम अर्बुदयान प्रमाण आगे नो एवं संशोधन वेन्नो स्वाधीन कमसन सभा रखगेन ये देवालो मे विश्वनिक व्यवस्था संदेवने ये स्वाधीन सभा कुरसन सभा विलवंधव विघन कमसम हरियाल लक्ष्म पवर्तकनीन तेव संशोधना विलवंत में कथिकाकराने अभी विश्वास विश्व संबंध पुल साकाचा वक्वे की रटे तुल विशेष पक्ष तुल आंड पक्ष तुल खंडा तुल ये संशोधन सह विनत्ण නිර්මාණ වේ කියලා විශ්වාස කරනවා ඉදිරියේ සාකච්ඡා වලදී. එතෙන් මෙතන සඳහන් වෙච්ච කාරණා කීපයකට උත්තර දෙන්න ඕන කාරණා කියන විශේෂයෙන්ම රැකියා ලක්ෂ්‍ය පිළිබඳව කිසිම වගකීමක් නැහැ උත්තර දෙන්න කෙනෙක් නැහැ ගන්න දන්නෙත් නැහැ. රජයේ නිලධාරින්ට කියලා දෙනවා ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලට කියලා තියෙනවා මේ කවුරුහරි නම් කළේ වල නැහැ. ඒක විධිමත් වැඩපිළිවෙලක් එක්ක යන දෙයක්. විශේෂයෙන්ම මේකේ ප්‍රධාන අරමුණ බවට පත් වෙන්නේ දිනුදු පවුල් සයිබල ගැන්වීම. අපි දන්නවා ගොඩක් රැකියා අවස්ථාවන් නැතුව පවුලේ විශේෂ සම්මුර්ධි සාවනක් දීම නාවන් ලබන පවුල් විශාල ප්‍රමාණයක් ඒ වගේම තවත් පවුල් විශාල ප්‍රමාණයක් ඉන්නවා එහා සමානව රටේ රැකියා ප්‍රමාණයකුත් සාමාන්‍ය කම්කරු ශ්‍රේෂ්ඨයේ රැකියා ප්‍රමාණයකුත් තීරපර පවුල් ප්‍රමාණයක් ඒක දේශපාලනිකවද ලබා දෙන්නේ නිර්දේශ පාලනික පත්වීමක්ද ඒක ඒක සම්පූර්ණයම පරීක්ෂා කරලා බලලා සුදුසුකම් තියන අය සඳහා ලබා දෙන කියාමරයක් තමයි ගන්න සුදුසුකම් තියන ඊළඟම සුදුසුකම දුප්පත්කම දුප්පත්කම තමයි ප්‍රධාන සුදුසුකම දැන් උදාහරණයක් ගත්තොත් උපාධිධාරී මඳවා ගැනීම උපාධිධාරී කිසිම දේශපාලන බැඳ ගන්න වෙන්නේ දබදු මල්ලාය කාල උපාධිධාරීන් දෙනකොට ඒක දේශපාලන විදිහට බලලා දුන්නේ උපාධිධාරීන් දෙනකොට ඒක සම්පූර්ණ අයට දුන්නේ නැහැ එතකොට ඒ කාලේ යම් යම් දේවල් වුණා පහුගිය කාලේ අත්සාහ දෙනකොට ඒක මාණ්ඩුවක් වෙන දෙයක් හැබැයි මේ උපාධිධාරීන් විශේෂයෙන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා 2013 අවසාන වතාවට සමස්ත උපාධිධාරීන්ට බඳවතර ප්‍රතිමත් අපේ ආණ්ඩුවේ ඒ කාලේ සමස්ත උපාධිධාරීන්ට රැකියා දුන්නා ඊට පස්සේ පහුගිය යහපාලන ආණ්ඩුව මේක ගොඩ ගහගත්තා උපාධිධාරී රැකියා දෙන එක අඩු කරා රාජ්‍ය සේවක අපාධිකරණ තමයි උන්ගේ ප්‍රධාන ක්‍රියාමාර්ග බඩපත් වෙන පහුගිය රජයේ ඒක නිසා තමයි මේ අරුත් දැන් මේ හැර උපාධිධාරීන්ට කිසිම දේශපාලන කාරණාවක් නැහැ සියලු දෙනාටම මේ දේ ලබා දෙනවා ඒ වගේම අර රැකියා ලක්ෂ්‍ය වැඩ පිළිවෙල ඒක ඉතාම සංවිධානාත්මක පිළිවෙලක් ඔවුන් නිවැරදිව පුහුණුවක් ලබා දෙන කටයුතු කරනවා රටේ පළදායී ක්‍රියාමාර්ගයට ගන්න වැඩ කරන්න ඔවුන්ට ඒ අවශ්‍ය පුහුණුව සහ ඔවුන්ගේ සමය ලබා ගන්න කල්පනා කරනවා ඒක ඉතාම සංවිධානාත්මක දියුණු රටවල් ක්‍රියාත්මක වෙච්ච ක්‍රියාත්මක කරන විශේෂයෙන්ම ලෝකේ අපිට ඉගෙන ගන්න පුළුවන් රටවල් වලට චීනය වගේ රටවල් යම් ක්‍රියාත්මක කරන්න කටයුතු කරපු ක්‍රියාමාර්ගය තමයි රැකියා ලබා දීමේ කටයුත්ත. මෙතන ජනතාව ඡන්ද දීම ගැන සඳහන් වෙනවා. හඳුනනතුමා බොහෝම කාරණාවලදී මට මීට කලින් සංවාදිකයෙක් මේ කාරණා දිගින් දිගටම කිව්වා තුනෙන් දෙකක් දිනු ඕන දෙයක් වලට කරන්න පුළුවන් නෑ ඕන දෙයක් කරන්න නෙවෙයි. අපි යම් වැඩපිළිවෙලක් ඉදිරිපත් කළා තමයි ඡන්ද ඉදිරිල්ලුවේ. අන්න ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න තමයි අපිට වක්කේම දෙන්නේ. ඒක නිසා අපේ ආණ්ඩුවට උනත් ඕන දෙයක් කරන්න හම්බෙන්නේ නැහැ. හරි දේ කරන්න තමයි අපේ ආණ්ඩුව හැමදාම කටයුතු කරන්නේ. ඒ හරි දේ කිරීම තමයි අපේ කාර්යභාර පරිදි. අපි ඒ දේ වෙනුවෙන් තමයි දැන් අපිට ඡන්දේ දුන්නා, ඔබතුමන් නොදුන්නා කියන එක දේශයක් ඇති වෙන්න අවශ්‍ය නැහැ. ඒක තමයි සමාජ මතය. දැන් මෙතන කල්නකොට මිනිස් ඡන්දෙන්නේ පක්ෂ වලට, පක්ෂ ප්‍රතිපත්ති වලට ඒ කාරණාවට. හඳුනෙත්තේ කියන චරිතයක මොනතරම් හොඳයි කියලා මාතර පිළිගත්ත උනත් අවාසනාවට ඔහු නියෝජනය කරන දේශපාලන පක්ෂ නිසා දිනුදීපික ප්‍රශ්න නෑ. ඔබතුමන් මම කියන්නේ මේ සාමාන්‍ය සරල උදාහරණයක්.
ඔබතුමා මොන තරම් හොඳ කෙනෙක් වුණත් ඔබතුමා ඔබතුමා හොඳ වෙච්ච නිසා මාතර ජීවිතේ නොලබිච්ච ඡන්ද ප්‍රමාණයක් ඔබතුමා ගත්තා ඔබතුමාගේ සාධකේ නිසා. නමුත් ඒක ප්‍රතික්ෂේප වෙන්න හේතුව පක්ෂ සහ ඔවුන්ගේ හැසිරීම වල ස්වභාවය. ඒක UMP එකටත් අදාළයි ජීවිත රට අදාළයි අනිත් පක්ෂ වලට අදාළයි මිනිසුන්ගේ ඡන්ද දෙන්න. ශ්‍රී ලංකා ප්‍රජාන පෙරමුණ ඡන්ද දුන්නේ ඇයි? විශ්වාසයක් ගොඩ නැගුණා. විශ්වාසයක් ගොඩ නැගුණා. මා කලින් කියපු කාරණාවට විශ්වාසයක් ගොඩ නැගුණා. මේ මොහොතේ මේ රට කොට ගන්න පුළුවන් ගෝඨාභය රාජපක්ෂ මහත්මයා සහ මේ ආණ්ඩුවට කියන කාරණා. ඒක නිසා අපට වක්කීමක් පැවරනවා. මේ ලැබිච්ච බලය හරිය ආකාරව පාවිච්චි කරන්න. ඒ බල පාවිච්චි කරන්න අපි කොහොමද? පැහැදිලිව මේ කෙටි කාලය විශේෂයෙන්ම ජනාධිපතිවරණයෙන් පස්සේ ගෙවිච්ච කාලය සහ මහමැතිවරණයෙන් පස්සේ ගෙවිච්ච කාලය මේ රට කවුරු මොනව කිව්වත් රට හරිමකට ගෙනියනවා. යම් යම් සිද්ධීන් යම් යම් සිදුවීම් ඔය කියන උදාහරණ සමහරට යම් යම් සිදුවීම් තුළ යම් අපිටත් අපහසුතාවයන් පත් වුණ ආණ්ඩුවක් විදියට ඔය යම් යම් සිදුවීම් සම්බන්ධව නමුත් පොදුවේ ගත්තාම පස්සේ ආණ්ඩුව මොනතරම් මේ ආර්ථිකය දැන් විශේෂයෙන් ගන්නකොට හඳුනන සවිතර ඔබතුමා දන්නවා අද ආනයන සහ අපනයන සමාන වෙලා තියෙනවා කාලයකට පස්සේ ඉතිහාසයේ विशेषम अपनयनयान अपनयन आर्थिक अभी बलापुर गमन आनयन सीमा कि आनयन अनवास देवा आनयन किरी सीमा की आहन रोमे अनवासी विशाल अभी आनयन कर एक आनयन अपनयन अब सामन बलाती अब एक अपनयन आर्थिक हाँ बलापुर जल बिलती है एवं तम अद कर्मांश्रेष्ठ महादवंत बलापुर बेलम बलागन इन कर्मांश्रेष्ठ पिम्मक पानी देश कर्मांत हाँ अलू हंगी मकती अमात्मे पत्नी मिनसु මුල් වටේදී හිනා වුණා දේශපාලඥ හිනා වුණා විපක්ෂේ හිනා වුණා නැත්නම් අමාත්‍යංශ හැමති දුර සම්බන්ධ. අද ඒ සියල්ලක්ම අද මේ රටේ ප්‍රධාන කතිකාවන් බවට පත් වෙලා. අද විපක්ෂේ පවා ඒවා ඒ තාක්ෂණික පැත්තෙන් ඒ කරන මග පෙන්නේම ඉතාමත් අදක. දැන් උදාහරණයක් ගත්තම අලි වැට විශේෂ බාර කියනකොට ටිකක් මිනිස්සු හිනා වුණා මුලදී. අද බලනකොට මොකද කාරණාව? ඒක මේ රටේ සංකීර්ණ ප්‍රශ්නයක්, සංවේදී ප්‍රශ්නයක්. අද අපි මෙතන මේ වගේ ඉන්නකොට මේ රටේ පුරවැසියන් කී දෙනෙක් මරබීත බයෙන් අදා යුද්ධ තිබිච්ච කාලේ වගේම බයෙන් ජීවත් වෙන අලිය ගහලා මරයි කියලා බයට. හේන් ගවිතන. ඒක නිසා අද ඒක සංවේදී විෂයක්. ඒක නිසා රටේ සංවේදී විෂයන් සහ ඒ ආයතන සම්බන්ධ විශාල වැඩ ප්‍රමාණයක් ක්‍රියාත්මක වෙනවා. මෙතන වෙලාව නෙවෙයි අපි දැන් මේ විශ්ස ගැන සහ වෙනත් කාරණා ගැන කතා වෙච්ච නිසා මේ ආණ්ඩුව මේ කෙටි කාලය තුල මොනතරම් විශේෂම කර්මාන්තේෂ්ඨ ගත්තම මහා දවන්ත ආකල්පමය වෙනසක් සිද්ධ වෙමින් තියෙනවා. සිද්ධ වෙමින් ඉතිහාසයේ පළවෙනි වතාවට මම දන්නේ 70 ඒ සංවෘත ආර්ථිකත්වයේ 70 77 ආණ්ඩුවට පස්සේ ඒ දේශීය කර්මාන්ත ගැන ලොකු පිබිදීමක් ඇති වෙලා තියෙනවා. ඒ පිබිදීම අද සමාජ පරිවර්තනයකට හේතු වේ. ඒක නිසා අපනයන ආර්ථිකයක් ගොඩනගන්න යන ගමනට සුදුසු අඩිතාලම මේ ආණ්ඩුව දාලා තියෙනවා. අපි කවුරුත් එකට උදව් කරමු. හැදලි ස්තුති ඔබතුමන්ට සුනිල් හඳුනෙති මැතිතුමන් දැන් එතුමන් මත කරපු කාරණාවත් එක්ක එහෙම දැනෙන තැනක් තියෙනවද? දැන් එහෙම දේශීය ආර්ථිකයක් ගොඩනැගෙමින් තියෙනවා කියලා දැනෙනවද? දැන් මෙහෙම ඇත්තටම ගත්තොත් එහෙම මම ඉස්සෙල්ලම කියන්න ඕනේ දැන් මේ අපිට ඡන්දය අඩු වීම හරි අපිට മന്ത്രി දුර නොලැබීම හරි කියන එක ගැන අපට දේශයක් හරි මිනිසුත් එක තරහක් හරි නැහැ. මොකද අපි ජනතාව වෙනුවෙන් දේශපාලනය කරන්නේ. එහෙනම් මෙතනට අද එන්නෙත් නැහනේ. ඒ අපිට තියෙන්නේ දැන් ජනතාවට මේ වෙච්ච වැරද්ද ජනතාවටම කියා දෙන එකනේ දේශපාලනේ. දැන් ඕගොල්ලෝ කියන එකේ හරි. උතුමලට ඡන්ද දීලා තියෙනවා විශ්වාස කරලා තියෙනවා හරි දේ කරන්න. දැන් මේ හරි දේද කරන්න කියන එක සාකච්ඡා කරන එකනේ අපේ වගකීම. ඒක මේ කරන්නේ. ඉතින් ඒකදී ජනතාවටත් වගකීමක් තියෙනවා. ජනතාවට වගකීමක් තියෙනවා. මම කියන්නේ ඒක. උන් අපි එදා කිව්වේ නැත්තම් ජනතාවට මේ දැන් ආණ්ඩුව මේ ව්‍යවස්ථාව වෙනස් කරන්න යන්නේ සංශෝධනයක් ගේන්න යන්නේ කියලා කිව්වේ නැත්තම් අපි වරදකාරයෝ. අපි කිව්වා ජනතාවත් ඇහුවා ඒකත් ඇහුවා ඔබතුමාලා කියන දේත් ඇහුවා හැබැයි ඔබතුමාලා කිව්වේ නෑ මේ ව්‍යවස්ථා සංශෝධනයේ තියෙන කරුණු අද මේ විශ්ස තියෙන කාරණා කිව්වා නම් ඒ විදියට මම හිතන්නේ නෑ ජනතාව ඔහොමම ඡන්ද දෙයි කියලා දෙනව ඡන්ද හැබැයි ওই විදියටම දෙන්නේ නෑ ඒකයි මම කිව්වේ ඊළඟට දැන් ඔබ කියන අපනයන අනයන අතර පරතරය අඩු වෙලායි කියන කාරණාවයි මේ මුදල් අමාත්‍යාංශ ඉදිරිපත් කළ තියෙන වසර මැද මූල්‍ය තත්ත්ව පිළිබඳ වාර්තාව 2020 මේ වර්තාවේ රාජ්‍ය මූල්‍ය පිළිබඳ කොටසේ කියන ඉතා පැහැදිලිව ආණ්ඩුවේ ණයවල පොලිය කෝටි 33621යි. ගුණාවාරික ගේම කෝටි 60431යි. මේ කියන්නේ ජනවාරි අප්‍රේල් මාස කාල තුන 2020. කෝටි 90,094,000ක් එතකොට ඒකට වියදම් කරන්න සිද්ධ වෙලා තියෙනවා. හැබැයි ආදායම තියෙන්නේ කෝටි 47,000යි. ආදායම වගේ දෙගුණයක් ණයවාරික පොලිය ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා. ඔබතුමාලගේ මාස 6ට විතරක් බිලියන 1000ක් ට්‍රිලියනයක් ණය අරගෙන තියෙනවා. එතකොට ආනයන අඩු කරලා බේරගත්ත කියලා කියන කතාවේ තර්කයේ වැඩක් නැති වෙනවා. මොකද අනිත් පැත්තෙන් අර පරණ පීල්ලෙම ඇවිල්ලා තියෙන නිසා. පරණ පීල්ලෙම ඇවිල්ලා තියෙන නිසා. දැන් ඔබ කියන ප්‍රශ්නේ ගත්තොත් එහෙම. අද මේ නව ලිබරල් ධනවාදී ආර්ථිකයන් නඩත්තු කරන හැම රටකටම සිද්ධ වෙලා තියෙන්නේ මොකද්ද? ජනතාවගේ අයිතිවාසිකම් කපන එක. විශ්වාසයටම කප්පාදු කරන එක.
ඕටි එක කප්පාදු කරන එක හරි රැකියාවල් වලින් අයින් කරන එක ඒ ඒ ක්‍රියාවලියට කියලා තියෙන අත ගහන සිද්ධ වෙලා තියෙන්නේ කොතනටද පරිසරයට ඉඩම් ටිකට දැන් ඔබ කියන ආකාරයෙන් ඔය කියන අවශේෂ වනාන්තර කියන ප්‍රශ්නේ වගේම ප්‍රාදේශීය ලේකම්වරුන්ට බලයක් දීලා තියෙනවා දැන් අක්කර දෙකකට සීමාවට මම දන්න ධර්මයට ඔප්පු ලබා දීම පිළිබඳ ක්‍රියාත්මක වෙයි ඉඩම් වල පවරින් පිළිබඳ හඳුනන තුන සමානයි එතකොට තියෙන ප්‍රශ්නේ තියෙන්නේ තවත් පැහැදිලි කර ගැනීමක් සඳහා මම මේක අහන්නේ මම නංග වැහදි කන දෙන්නේ මේගොල්ලෝ අහන පැහැදිලි කිරීම මම කියන්නේ මම දන්න දේ ඔව් නෑ දැන් ඔබතුමන්ගේ ওই කතාවටම දැන් නව ලිබරල්වාදී ගමනක් අපි ආවා ඒක තුල ප්‍රතිඵලයක් නෑ ඒ නිසා මේ යන ගමන තුල පේන්නේ නැද්ද අපි මේ දේශ ආර්ථිකය පේන්නේ නෑ බලන්නකෝ තව මාස 6ක් හදක් යනකොට හැම ආණ්ඩුවකම පළවෙනි 6 මාස කියන්නේ මැජික් තමයි හරිද හැබැයි මේ මැජික් අතරේ ආණ්ඩුවකට පුළුවන් වෙන්න ඕන අයිතිවාසිකම් ආරක්ෂා කරගන්න මූලික අයිතිවාසිකම් මොකද්ද ඉඩම් පරිසරය අද ලෝකේ තියෙන ප්‍රධාන ප්‍රශ්නේ ජලය පරිසරය ආරක්ෂා කිරීම මොකද අනිත් ඒවා විකුණලා ඉවරයි දැන් නැගිනහිර ජටිය ගැන කතාවක් කරන්න ඉඩක් ඉතුරු වෙන්නේ නැහැ වරාය ගැන කතා කරන්න ඉඩක් ඉතුරු වෙන්නේ නැහැ තෙල් සංස්ථාවල් ගැන කතා කරන්න ඉඩක් ඉතුරු වෙන්නේ නැහැ දැන් දෙන්න පුළුවන් ඒවා දීලා ඉවරයි දැන් ඉතුරු වෙලා තියෙන ටික තමයි අත ගහලා තියෙන්නේ වනාන්තර සංචාර කර්මාන්තේ මූලික කරගත් වනාන්තර ඒ ප්‍රශ්න වලට එනවා ඉස්සරහට දැන් මම කියන්නේ ගියේ දැන් ওই ඉඩම් වල අයිතිය ප්‍රාදේශීය ලේකම්වරුන්ට පවරමින් එන්නේ මොකද්ද කැමති කෙනාට දෙනවා කැමති කෙනාට දෙන්නේ නැහැ ඔක තමයි ඇත්ත කතන්දර යථාර්ථي මහ පොළොට ගියා ඊට පස්සේ ප්‍රාදේශීය ලේකම්වරු දේශපාලන වශයෙන් බලපෑම් වලින් නිදහස් කළා නැහැ ඒක අපි ඔබතුමන්ල දන්නවා අවුරුදු සාමාන්‍ය මිනිස්සු ඉතින් මෙන්න මේ යථාර්ථයට ගිහිල්ලා තියෙන්නේ මේ ඔය 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 හැම දෙයකම අවසානේ කරගිලා ඉන්නේ එතනට ඉඩම් ඔප්පු දෙනවයි කුවන් පස්සේ ඒකේ අයිතිය හදනකොට විනිවිදභාවය නැහැ. ඔබතුමා කියන කැත්ත මම මේක 100,000ක් පිළිගන්නවා. මං කියවම් පිළිගන්නවා කියලා. පැසිකිලියට මල පහ කරන්න ගිය මිනිහා ඉරේ යනවා. පොල් ගෙඩි අටක් කඩපු අම්මව දරුවන්ට කන්න දෙන්න ඉස්කෝලේ යවගෙන ඉදියන් නැතුව ඉරේ යනවා. හැබැයි බලේ තියන අය නිදාස් වෙනවා. ඒතර ඒගොල්ලුන්ගේ කමිටු වාර්තා අවර්ණයි. ඒවයි නම් අපහැදිලි. නීතිය නැවෙනවා. මේ නීතිය උඩ ඉඳලා මුදුනේම නැවුණට පස්සේ මුදුනේම නැවෙනවයි කියලා පේනකොට යට නීතිය ක්‍රියාත්මක කරන මිනිසු අසරණ වෙනවා. වචනේ ඕක. අධිකරණේ අසරණ වෙනවා. පොලිසිය අසරණ වෙනවා. අසරණ කරනවා. දැන් ඒකේ මුලින්ම අසරණ වෙලා ඉන්නේ ජනතාව. මං කියන්නේ ඒකයි. ජනතාව මම මේ ඡන්දේ දීපු ජනතාවට අගෞරව කරන නෙමෙයි. නමුත් ඇත්ත ඒක. අදේ ජනතාව අසරණ වෙනවා. ඒක තමයි මේ 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 යන්න තියෙන ගමන. ඒකෙදි අර දේශීය කර්මාන්ත දේශීය දේවල් අකිනවා කියන අර බුදු සරණයි කියලා ලොරිය ඉස්සරහා ගහගෙන හරප්පටෝගන යනවා වගේ දාගන්න සිද්ධ වෙනවා. ඒක මෝඩිට සිද්ධ වෙලා තියෙන ඉන්දියාවේ, පුටින්ට සිද්ධ වෙලා තියෙන රුසියාවේ, ඇමරිකාවේ ඕකම තමයි. මේ නව ලිබරල් ධනවාදය ගිහිල්ලා 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 අවසානයේ හිර වෙලා අවසානෙ ගේන්නේ මොකද්ද? ජාතිකවාදය. දේශප්‍රේමය. ජාතිවාදය. ඔක තමයි ගේන්නේ. ඔක තමයි ගෙනල්ලා තියෙන්නේ. ඒක තමයි විකුණන්නේ ඊට පස්සේ. ඒකට මිනිස්සු අසරණ වෙනවා. තමන්ගේ ලේවල තියෙන දේ කියන්නේ ආගම, ජාතිය, රට. ඉතින් රට පෙන්නනවා ඉස්සරහට දාලා. ජාතිය පෙන්නනවා ඉස්සරහට දාලා. දේශප්‍රේමී හැඟීම් කුළු ගන්නවා ඉස්සරහට දාලා. හැබැයි විකුණන්නේ ඉඩම් ටික. කපන්නේ වනාන්තර ටික. ඉතින් එතකොට කියනවා වනාන්තර රකින්න ආරක්ෂා කරන්න පරිසරය ආරක්ෂා කරන්න හිටපල ආනන්ද සාගර හාමුදුරු වගේ කට්ටියත් කට උතර නැති වෙනවා. උන්වහන්සේලා කියන මේවා ලැබු ගිනි කියලා කියන. අවසානයේ කපලා තියෙන ගහ මුලින්ම. ගහ මුලින් කැපුනම ලැබු ගිනිද? ඉතින් අන්න ඒ වගේ අර දේශප්‍රේමී මේක ආරක්ෂා කරන අයවත් රෙදි ගැලවෙනවා. රෙදි ගැලවෙනවා ඒගොල්ලෝ. ඒ රෙදි ඕගොල්ලෝ ගලවනවා. ඔබතුමාලට සිද්ධ වෙනවා ගලවන්න. මම කියන්නේ මේක පටන් ගත්ත විතරයි. මේක මේ 72 අවුරුද්දක් තිස්සේ මේ ආපු ගමනේ තව එක මොහොතක් විතරයි කියලා මම නම් කියන්නේ. ඒකේ විශේෂය වෙන මොකක්වත් නෙමෙයි. අර කොමියුනිස්ට් පක්ෂයේ මෙතුමල්ලා වගේ ඇයට තව අසරණ වෙන සිද්ධ වෙන එක. මම පුජ්ජලිකෝ නෙමෙයි කියන්නේ. ඒ ධෛර්ය නැති කරලා තියෙන්නේ මේ දැන් දේශපාලනේ. ප්‍රතිපත්ති නැති කරලා තියෙන්නේ දේශපාලනේ. ප්‍රතිපත්ති විරහිත මිනිස්සු තමයි අද යන්න සිද්ධ වෙලා තියෙන්නේ මේ පාර්ලිමේන්තුවට. ඉතින් ඒ වගේ දැනක මම පුදුම වෙන්නේ නැහැ. ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීතුමා වගේ කෙනෙක් කියලා දිවුරුම් දෙනෙක් ගැන මම ඉල්ලා හිටියේ එක දෙයයි මරණ දඬුවම අයිති වෙලා තියෙන අනිත් මිනිසුන්ටත් දැන් පොඩ්ඩක් සාධාරණ විදිහට අයිතිවාසිකම් දෙන්න වෙන කාන්දියක් නැහැ.
විමලා ජයසේකර මන්ත්‍රීතුමාට ලැබිච්ච වරප්‍රසාදය නිසා මනෝදරුව මෙහිම් වෙලා තියෙන අනිත් මිනිසුන්ටත් සාධාරණයක් ඉෂ්ට කරා. අඩුතරම ඒගොල්ලෝගේ අර ජම්පරේවත් වෙනස් කරා. අපි අවසන් කරා. ඒගොල්ලෝ වෙනම හිර කූඩියක තියෙනක නතර කරා. ඒගොල්ලන්ට වෙනම නිල ඇඳුමක් අඳලා තියෙනක නතර කරා. ඒගොල්ලෝ සාමාන්‍ය මිනිස්සු බවට පත් කරා. මැරණකම් හරි. ජීවිතාන්ත දක්වා ඉන්නකම් හරි. නේ? එතකොට ප්‍රේමලාල ජයසේකර මන්ත්‍රීතුමාට වෙච්ච දෙයින් අඩුතරමේ මරණ දඩුවම හිම් වෙච්ච අනිත් මිනිසුන්ටවත් සාධාරණයක් ඉෂ්ට වෙයි. පැහැදිලි ඔබතුමන්ගේ තර්ක අප තුන්වන වටේ මෙසේ නිමාවට පත් කරන්නේ සමග අප අවසන් වටේට ප්‍රවිෂ්ට වන්නේ අද දවසේදී අවසන් වටේදී විනාඩි දෙකක කාලයක් එක් සභිකයෙකුට ලැබෙනවා බාධා කිරීම සහ අතුරු ප්‍රශ්න වලින් තොරවයි මේ වටේ ගමන් කරන්නට නියමිතව තිබෙන්නේ සුනිල් හඳුන් නැතිමැතිවනි අපි ඔබතුමන්ට ආරාධනා කරන අවසන් වටේ මම හිතන්නේ අපේ රටේ ඡන්දදායකයින්ට අවස්ථාවක් ලැබුණා පාර්ලිමේන්තුවට තමන්ගේ නියෝජිතව යවන්න ඡන්දදායකයෝ එක කළා හැබැයි ඡන්දදායකයින්ට මේ ආණ්ඩුව උගන්වනවා කියලා මම විශ්වාස කරන මේ ජනතා පරමාධිපත්‍ය කියන්නේ මොකක්ද කියන්නේ ජනතාවට රට පාලනය කරන්න තියෙන බලය කියන්නේ කොයි වගේ එකක්ද කියන එක පිළිබඳව මේ අවුරුදු පහ යනකොට ඉගෙන ගන්න පුළුවන් වෙයි ජනතාවට මම ඒක එහෙම කියන්නේ ඡන්ද දවසේ මම අත්දැකීමක් වින්දා ඡන්ද මධ්‍යස්ථාන නිරීක්ෂණය කරන්න අපේ මන්ත්‍රීවරු හැටියට මේ අපේක්ෂක හැටියට යන අවස්ථාවක් තියෙන වෙලාවේ මම ගිහිල්ලා ඉන්නකොට එක තැනක අර ඡන්ද පත්‍රිකාව අතර ගත්ත අම්ම කෙනෙක් ඡන්ද පෙට්ටිය ළඟට ඇවිල්ලා කතර ගහන්න අහනකොට ඒ අම්මට මතක නැහැ තමන් ඡන්ද දෙන්නේ මොන අංකයටද කියලා. ඊට පස්සේ ඡන්ද නිලධාරින්ගෙන් උදව් ඉල්ලුවා. නිලධාරින් කිව්වා අංකය මතක නැත්තම් මොන පක්ෂයටද ඡන්ද දෙන්නේ කියලා. ඒක මතකත් නැහැ. ඊට පස්සේ නිලධාරින්ට කියන්න සිද්ධ වුණා ඔය තියෙන ලකුණු වලින් එහෙකට ගහන්න කියලා. මම බලන් ඉඳද්දි මේ තියෙන පින්තූර වලින් එහෙකට ගහලා යන්න කියලා. එහෙම ගහපු ඡන්දත් මේ ඡන්ද ඒ වගේම මහාචාර්ය ආචාර්ය රුත් ඡන්ද දීලා ඇති. අවසානයේ මේ සියල්ලෙන් එකතු වෙලා තමයි මේ පාලන බලය ගොඩනැගිලා තියෙන්නේ. රට පාලනය කරන බලය. අද ඒක තමයි අපි පාර්ලිමේන්තුව කියලා දකින්නේ. අන්නේ පාර්ලිමේන්තුව සතු බලය තමයි මම අර මුලින් කිව්වාගේ රටේ ජනතාව වෙනුවෙන් නීති හදන එක. ඒ නීති සම්පාදනය කරන එක. ඒ නීති තමයි දැන් මේ සම්පාදනය වෙන්නේ. ඒ නීති සම්පාදනය වෙනකොට අපි අර ඉතිහාසයේ පරිණාමණය වෙලා ඇවිල්ලා ගෝත්‍රේ නායකයා රැලේ නායකයා විසින් මුළු රැළම පාලනය කරපු එක වෙනුවට ප්‍රජාතන්ත්‍රවාදී කියන එකට ඇවිල්ලා තියෙන ප්‍රජාතන්ත්‍රවාදී පාලනය අදහස් වලින් මිනිසුන්ගේ යෝජනා වලින් කියන එක. හැබැයි ඒ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය තමයි දැන් මේ උගුලලා ගන්නෙ එක අතකට. අද ඒක අතකට ගැනීමේ ලයිසන් එක ලබාගෙන තියෙන මේ ආණ්ඩුව. මම හිතන්නේ ඒක නිසා මේ 20 වෙනි සංශෝධනයේ සම්මත වෙනවා පාර්ලිමේන්තුවේ. ඒ සම්මත වෙන දවසට තම තමන්ගේ තියෙන තැන්වල සුජාතභාවය රැකගන්න. එහෙම නැත්නම් ඒකේ පිරිසුදුකම හදාගන්න විවිධ තර්ක හැදීවි. සමහරු කියාවි මේකට අත උස්සන්න සිද්ධ වෙනවා. අපි අත උස්සන්නේ සම්පූර්ණ ව්‍යවස්ථා සංශෝධනයක් එනකන් ය කියලා. තවත් අය කියයි මේකට අපි අත උස්සනෝ රටේ ආරක්ෂා වෙනුවෙන් කියලා. තවත් අය මේකට අත උස්සાવી දේශප්‍රේමී හැඟීම නිසා කියලා. කොහොම හරි අවසානයේ අර අසූචි ගොඩේ පරිප්පයට හිඳින්න වගේ මොකක් හරි හේතුවක් හදාගෙන මං හිතන්නේ කිසි කෙනෙක් විරුද්ධ වෙනවා කියලා. ආණ්ඩු පක්ෂය විරුද්ධ පක්ෂයත් විරුද්ධ පක්ෂයින්ද විරුද්ධ වෙයි ප්‍රතිපත්තියෙන් හැදිර නෙමෙයි අපි ජාතික ජනබලවේග නියෝජනය කරන තුන් දෙනා ඉන්නේ අපි තුන් දෙනා අපිට පැහැදිලිව අදත් කියනවා 20 වෙනි සංශෝධනයට අපි විරුද්ධයි ඒක ප්‍රතිපත්තිමේ දේශපාලනයේ හැටියට වගේම මේක රටට භයානක අර අපි කියපු යක්ෂයාම තමයි මේ ඇවිල්ලා තියෙන්නේ ඒක ආයේ අපි දත් ගණන් කරන්න යන්නේ නැහැ උල් දැන්ද කියලා හොයන්න යන්නේ නැහැ ඒ භයානකකම වෙනුවෙන් අඩුතරමේ අපිට විරුද්ධ වෙන්න තියෙන තැන විරුද්ධ වෙනවා ඉතින් අපි ජන රටේ ජනතාවටත් කියනවා දැන් මේ රටේ ජනතාවට සිද්ධ වෙලා තියෙනවා විපක්ෂේ කාර්යභාරය කරන්න. මොකද ජනතාව හැදුවේ ආණ්ඩුවක් විතරයි. විපක්ෂයක් හැදුවේ නැහැ. දැන් ජනතාවටත් තමගේ අයිතිවාසිකම් වෙනුවෙන් මම කියවලා ජනතා පරමාධිපත්‍ය වෙනුවෙන් රට පාලනය කිරීමේ බලය ජනතාවට තියෙනවායි කියන හැඟීමෙන් කටයුතු කරමු. ඔබේ අදහස් අපි ඒ වෙනුවෙන් මේ වගේ තැන්වල කතා කරන්නම් හඳනගන්නම්. ඉතින් ආණ්ඩුවේ නියෝජනය කරන මහජන නියෝජිතය ඇවිල්ලා ඉන්න නිසා අපි ඉදිරිපත් කරපු අදහස් ඔබතුමාලාට කතා කරන්න පුළුවන් තැන්වල කතා කරන්න කියලා විලාසිත. ස්තුතියි ඔබතුමන්ට විරිසුමන විරිසුමත්වනේ ඔබතුමන්ට අවස්ථාව. ඇත්තටම අපේ රට විතරක් නෙවෙයි ලෝකෙම ඉතාමත් බරපතල අර්බුදයක තියෙන වකවානුවක් මේක. ගෝලීය ආර්ථික තත්ත්වයන් මම හිතන්නේ ලෝකෙ සියලුම රටවල් රටවල් කිහිපයක් සීමිත අතයත් අංගලි ගානකට තියෙන රටවල් ප්‍රමාණයක් හැරෙන්න මේ කාල සීමාවදල බරපතල ආර්ථික අර්බුදයක්. ගොඩ එන්න බැරි ආර්ථික අර්බුදයක්. ඒකට ප්‍රධාන හේතුව COVID-19 වසංගතය අපි බලන සීමාවෙන් ගොඩක් එහා ගිය දරපතල අර්බුදයක්.
ඒ අර්බුදය තුළ අපි වගේ රටවල් වලට එකෙන් ගැලවෙන්න හම්බෙන්න අපිටත් බරපතල විදිහට ඒක බලපානවා. මෙතන සඳහන් වෙච්ච ආකාරයටම අපේ රටේ ආර්ථිකයට බරපතල ඛේදනී තත්ත්වයක් අපේ රටේ ආර්ථිකයේ පළමු දෙවෙනි තුන්වෙනි ස්ථාන දිනාගත් සියලුම දේ අද අර්බුදයකට පත් වෙලා. ඒක නිසා අපි වගේ රටක් මේ අර්බුදය හැමේ මේ ආකාරයෙන් හෝ පෙළ ගැස්වීම මා විශ්වාස කරනවා සමාජයක් ගහනයක් කියන කාරණාව. මොකද මෙතනින් ගොඩක් රටවල් ගොඩක් දේවල් කප්පාදු කරද්දී සුබසාධාරණ කප්පාදු කරද්දී මේ කතා ගන්න මොහොතෙත් මේ ලෝකේ ගොඩක් රටවල් මේ ආර්ථික කාරණාවෙන් ගොඩ එන්න වෙනත් මාර්ගي මාදිලිය උත්සාහ කරද්දී අපි තවමත් මේක රැක ගන්න මේ ආර්ථික උපක්‍රමයන් සාර්ථක උපක්‍රමයන් ක්‍රියාත්මක කරලා තියෙනවා. අපි විශ්වාස කරනවා මේ අර්බුදය අපිට ජය ගන්න පුළුවන්කම ලැබෙවි කියලා. අමාරු නිමේෂය රැක ගන්න විශේෂයෙන්ම මේ COVID-19 වසංගතයේ ආරම්භය සහ මැද රැක ගන්න අපිට පුළුවන්කම ලැබුණා. දැන් පස්චාත් COVID සමයේදී අපි විශ්වාස කරනවා මේ ආර්ථික අර්බුදය ජය ගන්න අපි පාවිච්චි කරන ආණ්ඩුව පාවිච්චි කරන උපක්‍රම සාර්ථක උපක්‍රම බවට පත් වේවි කියලා. ඒක නිසා ඒ අතරතුර තියෙන යම් යම් කාරණා විශේෂයෙන්ම රටක් පාලනය කිරීම නැති වෙන ප්‍රජාතන්ත්‍රවාදී කාරණා විශේෂයෙන්ම ආණ්ඩුක ව්‍යවස්ථාව සහ වෙනත් සංශෝධන සහ වෙනත් කාරණා පහුගිය කාලෙ සිද්ධුනේ කොහොමද? මේ සියල්ලක්ම සිද්ධුනේ විකෘතියක් විදියට. පහුගිය කාල සීමාව තුළ අලුත් ආණ්ඩුක ව්‍යවස්ථාවක් ගැන පොරොන්දු දීලා බලයට පත් වෙච්ච අය, විදාග ජනාධිපතිගමේ අහෝසි කරනවා කියලා බලයට පත් වෙච්ච අය, ඒ කාල සීමාව තුළ ඒ වෙනුවෙන් ගත්තේ ඇල්මරුණු උත්සාහයක්. ඒ වෙනුවෙන් උත්සාහ කරපු මෙතන නම් සඳහන් වෙච්ච ඇතම්ම අය ලංකාවෙට න රටක් දාලා පැනලා ගියා. රටක් දාලා පැනලා ගියා. ඒ කරගහපු ඇතම් නියෝජිතයන්, ඒ යම් යම් බලවේග නියෝජනය කරපු කණ්ඩායම් පෞගේ කාලේ ඒක දමල ගහලා ගියා. ඒක නිසා රට අර්බුදයකට තියෙනවා. ඒක නිසා මේ ව්‍යවස්ථා අර්බුදය රට නරක තැනකට ගෙනියන්නේ නැතුව ගොඩගැනීමත් මේ මොහොතේදී වක්‍යමක් බවට පත් වෙනවා. ඒකේ ප්‍රවේශයක් සමහර විට ඉදිරි කාල සීමාව තුළ අපිට සිද්ධ වෙවි යම් යම් තීන්දුව ගන්න. ඒක ප්‍රවේශයක් අපි විශ්වාස කරනවා මේ විශ්වයෙන් සංශෝධනයක් තුළ සිද්ධ වෙවි. ඒක තවත් කතිකා කරලා යන සංශෝධනයක් බවට පත් වේවි. නිශ්චිත ආණ්ඩුක ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයක් ගෙනල්ලා මේ රටේ මිනිසුන්ගේ ප්‍රාර්ථනා ඉෂ්ට කරන ගමනක් යන එක තමයි මා පෞද්ගලික විශ්වාස කරන පක්ෂයක් විදිහට මා නිරන්තරයෙන් ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය විශ්වාස කරන. විශේෂයෙන්ම කොමියුනිස්ට් පක්ෂයේ විදිහට අපිට තියෙන අභියෝගය මොකද්ද? අපි බලාපොරොත්තු වෙන අභියෝගය තමයි මේ පවතින ආණ්ඩු තුළ යම් ප්‍රජාතන්ත්‍රවාදී සහ සමාජ සාධාරණත්වයේ වෙනුවෙන් යම් මඟ පෙන්වීමක් කරන්න. අපි ඉතිහාසයේ ඉඳලා මේ දේ හරියට කරපු දන්න කරපු අය, අපි ඒ වෙනුවෙන් පෙනීසිරපු අය මේ කතා ගන්න මොහොතේදී මේ 225 කොමියුනිස්ට් පක්ෂයේ නියෝජනය කරන එකම මන්ත්‍රීවරයා විදිහට පක්ෂයේ මග අනුව යමෙන් පක්ෂයේ වෙනුවෙන් කරන මැදිහත්වීම කරන සූදානම්. ඒක නිසා ඒ කාර්යභාරය, ඒ පැවිදිච්ච ඓතිහාසික කාර්යභාරය කරන්න අපි සූදානම්. ඒ තුළ අපි ආත්ම ගෞරවයත්, දේශපාලන ප්‍රතිපත්තියත් රැක ගන්න අපි කටයුතු කරනවා කියන කාරණා සිහිපත් කරනවා. කරලා මේ රට යන ගමන් වග මා හිතන්නේ වෙන කිසිදු විකල්පයක් නැහැ. ඒ විකල්පය වෙන මේ ගමන් වග ශක්තිමත් කරන්න අපි කවුරුත් අත්වල බැඳගමු කියන ආරාධනාවක් මේ මතේ කරනවා. බුදුපන්ට මනුෂ්‍ය නායක කරන්තුනේ නිෂ්පාදන ආර්ථිකයක් කරා රට යන්න ඕනි කියන කාරණාව සම්බන්ධයෙන් තර්කයක් නැහැ. ඒක නිෂ්පාදන ආර්ථිකය කරා අපි යන්න ඕනි. නමුත් අපේ මිනිසුන්ගේ යම් යම් සීමාවන් බන්ධනය සීමාවන් කරලා ඇති කරන කාරණා පිළිබඳ අපේ විරෝධය, ඒ වගේම ඒ සඳහා යම් අවස්ථාවන් ලබා දීමේ අවශ්‍යතාවයත් මතු කරන ගමන්ම 1994 ඉඳලා රාජ්‍ය කරපු චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග රාජපක්ෂ මහින්ද රාජපක්ෂ මහත්තයා අගමැතිවරයා, ජනාධිපතිවරයා, දැන් නැවතත් අගමැතිවරයා ඉඳලා සරුංගලෙ පිටරටින් ගේනවා කියන චෝදනාව එතුමගේ මුවින්ම පිට වෙනකොට මීට කලින් දශක දෙකක් 94 ඉඳලම ආණ්ඩු කරේ කවුද කියන එක අමතක වෙලා මේ ප්‍රකාශ සිද්ධ කිරීම ගැන අපි කනගාටු වෙනවා. මොකද මේ නිෂ්පාදන ආර්ථිකයක් මේ රටේ ගොඩනැගුවේ නැත්තේ කවුරු විසින්ද කියන කාරණාව බරපතල ප්‍රශ්නයක්. ජනතාවට තීරණයක් ගන්න තියෙනවා. ජනතාවට කල්පනා කරන්න ඕනි නිෂ්පාදන ආර්ථිකයක් ගොඩ නොනැගුණේ කොයි කාලවකවානුවේද කියන කාරණාව. එතකොට මේ 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ජනතාව ප්‍රජාතන්ත්‍රවාදයෙන් ඔබට තවත් ඉස්සරහට ප්‍රජාතන්ත්‍රවාදය තවත් ශක්තිමත් කරමින් ජනතාවාදී වෙද්දී ලෝකයේ හැමතැනකම වගේම රට ඇතුළෙත් එහෙම නැඹුරුවක් ඉස්සරහට යද්දි මේ වෙලාවේ නැවත ආපස්සට මේ ප්‍රජාතන්ත්‍රවාදී ම්ලේච්ඡත්වය කරා හැරෙන ගමනේදී අපි අහපු ප්‍රශ්නවලට, ඒ කියන්නේ ජනාධිපතිවරයාගේ මුක්තිය නැවත ඇති කිරීම, ජනාධිපතිවරයාට ඕන ජඩකමක් කරන්න ඉඩ දෙන අයිතිය ලබා දෙනවාට එකඟද කියන කාරණාව, ඒ වගේම මේ කොමිෂන් සභාවල බලය නැති කිරීම, අධිකරණය, නීතිපතිවරයා, ඒ වගේම මැතිවරණය, ඒ වගේම ප්‍රසම්පාදනය, ඒ වගේම විගණනය, මේ සියල්ලම තමන්ට ඕන විදිහට නතු කරගෙන තමන්ට ඕන විදිහට ආණ්ඩු කරන්න ඉඩ දීමට තමන්ගේ තියෙන කැමැත්ත පිළිබඳව ජනතාවට ප්‍රශ්නයක් තියෙනවා. මේ දේශපාලන නායකයින්ගෙන් අපි අහපු ප්‍රශ්නයකට උත්තර හම්බුනේ නැහැ. එයා කිව්වේ මේ අහපු ප්‍රශ්නවලට මේ අයට තමන්ගේ මතේ මොකද්ද, මේවා අඩු කරනවට, මේ බලය නැති කරනවට, මේවා තනි අතකට ගන්නවට තමන්ගේ තියෙන කැමැත්ත මොකද්ද කියන ඇහුවට උත්තරයක් නැහැ. ඒකට සාධාරණීකරණය කරන්න වෙන උත්තර දුන්නට. නමුත්
මේවලට කියන්නේ මේකෙ තිබිච්ච ප්‍රායෝගික ප්‍රශ්න පිළිබඳව කරුණු මතු කරනවා. ප්‍රායෝගික ප්‍රශ්න මේකෙ තිබුණයි කියලා අපිත් පිළිගන්නවා. යම් තාක්ෂණික දෝෂයක් තිබුණා ඒවා නිවැරදි කරගන්න ඕනි. ඒ වගේම ප්‍රායෝගිකව භාවිතා කරන්නන් විසින් භාවිතා කිරීමේ යම් යම් ගැටලු තියෙනවා. නමුත් ඒක නෙවෙයි ප්‍රශ්නේ. ප්‍රතිපත්තියක් විදියට රට ප්‍රජාතන්ත්‍රවාදී පැත්තට ගෙනියනවද, ම්ලේච්ඡත්වයේ පැත්තට ගෙනියනවද කියන කාරණාවේදී අද ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු බොහොමයක් අසරණ වෙලා තියෙනවා, නිරුත්තර වෙලා තියෙනවා කියන කාරණාව අපි මේ වෙලාවේ සඳහන් කරනවා. අපි සමගි ජන බලවේගයේ විදියට ඒ වැරදි නැති, ඒ වැරදි සිද්ධ කරපු ඩීල් නැති අලුත් ගමනක් ආරම්භ කරපු කණ්ඩායම. ඒ අපි අලුත් ගමන ආරම්භ කරපු කණ්ඩායම රටේ ජාතික ආරක්ෂාව මුල් කරගත්තු. ඒ වගේම මේ කොමිෂන් සභාවලට වැඩි බලයක් හිමි වෙන, ප්‍රජාතන්ත්‍රවාදයේ දිහාවට වැඩි දිශානතියක් තියෙන 19 ප්ලස් මේ 19 තියෙන දෙයටත් වඩා වැඩි ප්‍රජාතන්ත්‍රවාදී පැත්තට නැඹුරු යෝජනාවකුත් එක්ක තමයි අපි 20 වෙනි සංශෝධනයට විරුද්ධ වෙන්නේ කියන කාරණාව අපි මේ වෙලාවේ සඳහන් කරනවා. සුති ඔබතුමන්ට විමුක්ති දිසානායක මහත්තුනේ ඔබතුමන්ට සංවාදය අවසන් කරන්නට අවස්ථාව. උත්තර දෙන්නවා. විදේශ ශ්‍රමිකයන් ශ්‍රී ලංකාවට ගෙන ඒම සඳහා අපි ක්‍රමානුකූලව වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරලා තියෙනවා. මේ වෙනකොට 60,000කට අධික විදේශ ශ්‍රමිකයන් ශ්‍රී ලංකාවට ගෙන්න ගන්න තියෙනවා. අනිත් පැත්තෙන් එන හැම ගුවන් යානයකම සමහරවිට 50,000ක් 100,000ක් ඩෙංගු මේ කොරෝනා රෝගීන් ඉන්නවා. ඒ විදිහට ගෙනල්ලා ගොඩ ගහලා මේකේ කොරෝනා පිටුනට සමහරු කැමති. හැබැයි අපි ක්‍රමානුකූලව ඒගොල්ලෝ ගේනවා. ඒගොල්ලෝ ඒ වගේම අර කඳුරට ඇතුළත් කරලා නිරෝධායන කටයුතු කරලා දේවල් වලට යවනවා. ඒකට අපිට වරුදු දෙන ප්‍රමාණයට ළම අපිට ගේන්න වෙනවා. ලෝකෙත් එක්ක අපිට ගුවන් යාන මේ සියල්ල ප්‍රශ්න තියෙනවා. අනිත් පැත්තෙන් අපිට දැරිය හැකි දායකතාවක් තියෙනවා. මොකද වේගයෙන් අර කොරෝනා රෝගීන් අපි ලංකාවට ගෙනල්ලා ගොඩ ගහගත්තොත් තමයි මුලටම ආයේ කොරෝනා එදෙන්නත් පුළුවන්. ඒ නිසා ඒක එකක්. ඊළඟ එක තමයි රැකියා අහිමි කරයි කියන එක. තා පැහැදිලි කියන්න ඕන 2015 මේ රටේ තිබිච්ච රැකියා වලින් 448,000ක් අවුරුදු 4 මාර්ක් ඇතුළත ඉස්සෙල්ලා ප්‍රසන්න තියලා. අපි රැකියා දෙන එක කරන්නේ. ලක්ෂයක් දෙනවා, 60,000ක් දෙනවා, තව දෙනවා. එතකොට රැකියා අහිමි කරනවා වෙනුවට රැකියා සම්පාදන ක්‍රියාවලිය ඉතිහාසයේ පළවෙනිමතාවට එක සැරේ ලක්ෂණ රස්සාද. ඒක වාර්තාවක්, එහෙම කරන්න පුළුවන් වුණේ අපිට විතරයි. ඊළඟ එක තමයි ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීතුමා දිනුරුණු. ඉතා පැහැදිලි අධි කරන තීන්දුව. ඒක හිතුවක්කාර කතානායක තීන්දුවක් કરી 3-2 බලයේ තීන්දුවක් કરી නෙමෙයි. අධි කරන තීන්දුව ගැලව වෙලා පාර්ලිමේන්තු කැමැත්ත අකමැත්ත මිසල කරපු එකක් නෙමෙයි. අධි කරන තීන්දුවට අනුව තමයි ඔය දිනුරුණු. ඊළඟ එක තමයි මෙරටේ ආර්ථිකයේ බරපතලම කඩාවැටි මිදුනේ පෞද්ගලික අවුරුදු 4 මාසයි. අපි දන්නවා 2015 මේ රටේ ආර්ථික වර්ධන වේගය 5.2යි 5.4යි. අන්තිමට මේගොල්ලෝ යනකොට තිබුණේ 2019 1.9 ආර්ථික වර්ධන වේගය වටරලු. සා ඒ ආර්ථික පරිහානියේ වගකීම්තු පෞද්ගලික ආණ්ඩුව. ඊළඟ එක තමයි 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේදී ඒ අවශ්‍ය සංශෝධන කරලා තියෙන්නේ මේ රටේ බහුතර ජනතාවත් ඒක අදන්න මුල් වෙච්ච මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ඒ බෝධනෙක එක විවේචන කරලා තියෙනවා. ඒ පෞගිය අවුරුදු 4 මාසේ රිමාන්ඩ් පත් කරපු පොලිස් ප්‍රතිවරයා අයින් කරන්න බැරුව ජනාධිපතිට දැන් මෙතනකම දු සුවාදීනයි කියලා කියන්නේ. ඒකේ සමාජිකෙක් වෙච්ච එක්සත් ජාතික පක්ෂ රූකඩයක් වෙච්ච මම පැහැදිලි ප්‍රසිද්ධිය කියලා හුල් ගිහිල්ලා නඩු දැම්මා පාර්ලිමේන්තුව ජනාධිපති විසිරුමක් වැරදි කියලා නඩු දාන්න රෙමිනි කොමිසමත්. ඊළඟට මේ වතාවේදී මේ මැතිවරණ කල් තියන්න කියලා හුල් ගිහිල්ලා නඩු දැම්මා. මොන ස්වාධීනත්වයද ඔක කියන්නේ? ඔයගෙව මට එලි වෙනකම් කියන්න පුළුවන්. එලි වෙනකම් කියන්න පුළුවන් මේ වගේ දේවල් මැතිවරණ කොමිසමයි අනිත් කොමිසම ඔය පොලිස්තේ මාරු කිරීම උසස්ති ඔක්කොම කරා පොලිස් කමිටු දෙන්නේ වෙන වෙන දේශපාලු පක්ෂම් භාවිතා කරලා. ඔය ස්වාධීනත්වයේ තිබුණේ වචනවල විතරයි. වචන විතරයි. ඔය ස්වාධීනත්වය නිසා ඒ ස්වාධීනත්වේ නාමෙන් මෙරට ආපත්‍ය නැද්දා. රට ඉස්සරහට ගෙනියන්න බැරි වුණා. රටේ ආර්ථිකය කඩාවැටුණා. හොඳ වෙලාවට මේ කොරෝනා රෝගේ පැතිරෙද්දී ඒ අර මීයරකගයි එලාරකගයි ආණ්ඩුව තිබුණා නම් තමයි මේ රූපවාහිනී සාකච්ඡාවට මට එන්න වෙන්නේ නැහැ පණ පිටින් තා. මේ රටේ ජනතාවගේ ජීවිත බේරා දුන්නු. ජීවිත බේරා ගත්ත මේ ආණ්ඩුවේ නායකයෝ යක්ෂයෝ කියන හඳුන්වන හඳුන්නේ තිබන්තිතුමා
එතුමල්ලා ඉතිහාසයේ පුරාම එතුමලට විරුද්ධ කණ්ඩායමක් සෙවිදිලි තමයි දැක්කේ. ඒ විතරක් නේ යක්ෂ විදිහට දැක්කල් කරන්නේ යක්ෂ විදිහට මරලා දැම්මා. අපි අවසන් කරමු අපේ අද දවසේදී සූර්ය දේශපාලන සංවාදයේ නිමාවට පත් කරන්නේ විශේෂයෙන්ම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් අද වැඩසටහනට කුඩු රාජ්‍ය මාතේ මුදුර දිසානායක මැතිතුමන්ට ඒ වගේම සමගි ජනබල වේගී ගාල් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ්‍යනායක මැතිතුමන්ට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විරසුමන වීරසිංහ මැතිතුමන්ට සහ ජාතික ජනබල වේගී නියෝජනය කරමින් අද දවසේ සංවාදයට එක්ුණු හිටු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන් නීති මැතිතුමන්ට අපි බෙහෙවින් උත්සන්ත වෙනවා ඔබ සිය දිනාටම අද දවසේ සුලිය සමග එක්වීම පිළිබඳව අපි ලබන සතියේත් මුණ ගැසෙමු දේශපාලන පිටියේ අලුත්ම තත්ත්වයේ සංවාදයට බඳුන් කරමින් මේ